දවස් 3ක් පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙනවා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම. දැන් ඒ සම්මුතියට එළඹීම සඳහා ඉතාමත් වේදනාකාරී ජනතා පීඩිත කොන්දේසි රාශියකට එකඟ වීමට සිදු වුණා. අපේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවන ජලය විදුලි බලය කැපිලා තියෙනවා පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවකට බිල් ගෙවන්න බැරි නිසා 300ක් විතර සමහර බිල් වැඩි වෙලා තියෙනවා. එතකොට 90,000කට වතුර නැති වෙලා තියෙනවා. විදුලි බල පාරිභෝජනයේ 120කින් විතර අඩු වෙලා තියෙනවා. එතකොට අනේක තමයි අපි චිරාත් කාලයක් බොහොම මාන්සි වෙලා නිර්මාණය කරලා රැකගත් දේශීය ආයතන විකුණා දැමීමට සිදු වෙනවා. දැන් ටෙලිකොම් ආයතනය විකිණීම සම්බන්ධ තියෙන්නේ මුදල් ප්‍රශ්න පමණක් නෙවෙයි රටේ ආරක්ෂාවට ඍජු ලෙස බලපාන ප්‍රශ්න. ඒ කියන්නේ මූද යට තියෙන කේබල් රැස් කරගන්නා ඉතාමත් සංවේදී තොරතුරු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්. දැන් මේවා ඔක්කොම විදේශීය සමාගම්වලට විකිණීමට අදහස් කරලා තියෙනවා. එතකොට රක්ෂණ සංස්ථාව ලිට්‍රෝ ගෑස් මේ සියල්ලක්ම විකුණන්න සිදු වෙලා තියෙනවා. අපි මීට හාත්පසින් වෙනස් පොරොන්දු තමයි 2019 ජනාධිපතිවරණයේදී හා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ රටේ ජනතාවට දුන්නේ. මේ සියල්ලටම වඩා භයානක දෙය තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. දැන් මේක කරන්නේ නැහැ කියලා 3-4 සැරයක්ම කියලා දැන් කියනවා කරනවා කියන එක පමණක් නෙමෙයි. අනිත් ඒවා කරන්න ඉස්සෙල්ලා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉස්සෙල්ලා ආරම්භ කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කියලා. මේකෙන් ලොකුම හානිය වන්නේ අපේ රටේ වැඩ කරන ජනතාවට. අර්ථසාධක අරමුදල බාර අරමුදල මේවායේ තියෙන්නේ වැඩ කරන ජනතාව ඉතිරි කරගත් මුදල්. දැන් ඒ මුදල් වල අගේ 3කට වඩා අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය විශාල අවධානයකට ලක් වෙනවා. විශේෂයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව මහජන බැංකුව එක්තරා ප්‍රමාණයකට ලංකා බැංකුව. ඉතින් මේවා අති විශාල දුර්විපාක. මේ සියල්ලක්ම විඳිමින් අපි විඳිතයන් බවට පත්වෙමින් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ එකඟත්වයකට එළඹීම රජයට හැකියලා තියෙන්නේ. දැන් මේක තමයි වැදගත් වන්නේ. මේසා විශාල පීඩනයකට අපේ රටේ ජනතාව පත් කරන්නේ නැතිව IMF එකෙන් ලැබෙන මුදලට වඩා විශාල මුදලක් වෙන විකල්ප මාර්ගවලින් ලබා ගැනීමට රජයට සම්පූර්ණ හැකියාව තිබියදී ඒක කිරීමට කිසිසේත් වෙහෙසුනේ නැහැ. දැන් අවුරුදු 2කට ඉස්සෙල්ලා සිදු වුණා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුල දවස් ගානක් ගිනි අරන් ඊට පස්සේ නැව ගිලුණා. අපේ රටේ ඉතිහාසයේ ඉතාමත් බරපතල සමුද්‍ර පරිසර විනාශය එතනින් තමයි සිද්ධ වුණේ. මේ නැව ගිලුණා. ටොන් ගානක් තෙල් අපේ මුහුදට ඇතුළු වුණා. ඒ වගේම භයානක රසායන ද්‍රව්‍ය නයිට්‍රික් ඇසිඩ් මේවා ඔක්කොම ශ්‍රී ලංකාවේ මුහුදට එකතු වුණා. අපේ මත්ස්‍ය සම්පත්, අපේ ජෛව විවිධත්වය, අපේ පරිසර පද්ධතිය, හිරිගල් වැට මේවා සියල්ලක්ම සම්පූර්ණයෙන් විනාශ වුණා. අපේ ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය ඒවායින් මුකුත් ඉතිරි වුණේ නැහැ. රටේ ආර්ථිකය සුනේසුන්, පරිසරයේ සෞඛ්‍ය මේ සියල්ලටම විශාල ලෙස බලපෑවා මේ ඛේද වාචකය. දැන් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ
අයිතිකාරයන් හා රක්ෂණ සමාගම් වලින් රජයට ලබා ගැනීමට හැකියාව තිබුණා අතිවිශාල වන්දි මුදලක් දල වශයෙන් US ඩොලර් බිලියන 6.4. ඒ කියන්නේ IMF එකෙන් ලබා ගන්න මුදලට වඩා දෙගුණයක්. IMF එකෙන් ලැබෙන්නේ බිලියන US ඩොලර් බිලියන 2.9. ඒක ලැබෙන්නේ මාස 48ක කාලයක්. අවුරුදු 4ක්. මේක එහෙම නෙවෙයි ඊට වඩා දෙගුණයක් අපිට මුදල් ලබා ගන්න හැකියාව තිබුණා. IMF එකෙන් ලැබෙන්නේ ණය මුදලක්. ණය ගෙවන්න ඕනේ. රාජ ධනය ගෙවන්න ඕනේ, පොලී ගෙවන්න ඕනේ. එක්ස්ප්‍රෙස් වල නෞකා සිද්ධියෙන් අපිට ලැබෙන්නේ ණය මුදලක් නෙමෙයි, අපිට අයිති මුදලක්. ශ්‍රී ලංකාවේ අයිතියට ග්‍රහණයට සම්පූර්ණයෙන් අයත් වන මුදලක් තමයි ඒකෙන් ලැබෙන්නේ. කිසිම කොන්දේසියක් නැහැ. මේ අතිශයින් වේදනාකාරී කොන්දේසි අපේ ජාතික සම්පත් විකිණීම, අපේ ජනතාවට දරාගන්න බැරි විදිහට වතුර බිල්, ලයිට් බිල් වැඩි කිරීම, අපේ බැංකු කඩාවැටෙන සයිස් එකට ඒවා ප්‍රතිවිධගත කිරීම, අර්ථසාධක අරමුදලේ බාර අරමුදලේ අපේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීය සමිති වලට තියෙන මුදල් අව ප්‍රමාණය කිරීම, මේ කිසිම දෙයකට එකඟ වෙන්නේ නැතිව මේ වන්දි මුදල් අපිට ලබා ගැනීමේ හැකියාව තිබුණා. අවුරුදු 4ක් ඉන්න උවමනාවකුත් නැහැ. දැන් මේ ඛේදවාචකයේ සිදුනේ අවුරුදු 2කට ආසන්න කාලයකට පෙර. අද වෙනතුරු කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් කෙරිලා නැහැ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ දවස් 26යි. අවුරුදු 2කට ඉස්සෙල්ලා මේක සිදුනේ, දැන් ඉතිරි වෙලා තියෙන්නේ දවස් 26යි. පැය 600ක් විතර. දැන් අන්තිම මොහොතේ තමයි කලබල වෙන්නේ. දැන් තීරණය කළා තියෙනවා, අද නීතිපතිතුමාගේ ප්‍රකාශයක් තියෙනවා මේ සම්බන්ධයෙන් නඩු පවරනවා කියලා සිංගප්පූරුවෙන්. කවුද මේ තීරණය ගත්තේ? ඇයි සිංගප්පූරුවට යන්නේ? තව මහවිශාල මුදල් කන්දරාවක් එහෙ වියදම් කරන්න සිදු වෙනවා නීතිඥයන්ට වෙන නොයෙක් දේවල් වලට. US ඩොලර් වලින් තව තව ගෙවන්න සිදු වෙනවා. ඇයි සිංගප්පූරුවට යන්නේ? මේ නැව ගිලුනේ, ගිනිබත් උනේ, රසායනික ද්‍රව්‍ය, නයිට්‍රික් ඇසිඩ් මේවා ඔක්කොම ඇතුළු උනේ අපේ දේශීය ජල තීරයට, මහා සමුද්‍රයට නෙවෙයි. එම නිසා මේ සම්බන්ධයෙන් නඩුහාලා වන්දි ලබා දීමට ශ්‍රී ලංකා අධිකරණයට පූර්ණ බලය තිබුණා. ශ්‍රී ලංකා අධිකරණයේ බල සීමාව තුළ තිබෙන දෙයක්. එතකොට මෙච්චරකල් මුකුත් නොකරන්නේ නැතු කවුද මේ හදිසි තීරණය ගත්තේ? කවුද ඒකට වගේ කියන්නේ? ඇයි මෙච්චරකල් මුකුත් නොකර හිටියේ? මේවා ලොකු ප්‍රශ්න. දැන් හුඟ දෙනෙක් හිතන්නේ මේ නොසලකිල්ල, ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදාය, අපිට මුදලක් ලැබෙන්නේ නැත්නම් ආණ්ඩුවේ මුදලක් නම් කවුරුත් ඒකට වෙහෙසෙන්නේ නැහැ, ඒක අමතක කරලා දානවා, ඒකට කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ, ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදායය. ඉතින් මේ රටේ හැමෝම හිතුවේ මේ අර සාමාන්‍ය විදිහට මේක නොසලකිල්ල කියලා. දැන් පේනවා මේක කිසිම නොසලකිල්ලක් නෙවෙයි, මහා පරිමාණයේ ප්‍රෝඩා, දූෂණ, වංචා. කවුද මේ චෝදනාව කරන්නේ? නිකම් පුද්ගලයෙක් නෙවෙයිනේ, මේ රජයේ අධිකරණ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමතිවරයා ගරු ආචාර්ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතුමා මොම් වගකීමෙන් මේ චෝදනාව එල්ල කරන්නේ. චෝදනාව එල්ල කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. මොකද්ද චෝදනාව? මම හිතන්නේ මේ ලෝකේ කිසිම රටක මේ විදිය දෙයක් සිදු වෙලා තියෙනවා කියලා. මේක අද්විතීය සිදුවීමක්. රජයේ අධිකරණ ඇමතිවරයා කියනවා මේක යට ගහන්න අපේ රටට හිමි, කාගේවත් පිනට අභිමතය පරිදි හිඟමනේ ගිහිල්ලා ලබා ගන්න මුදලක් නෙමෙයි, අපේ අයිතිය. අපිට ලැබිය යුතු US ඩොලර් බිලියන 6.4, IMF එකෙන් ලැබෙන මුදල වගේ දෙගුණ ඒ මුදල. ඒක අපේ රටට හිමිවීම, වැළැක්වීම සඳහා කවුරු හරි ප්‍රබල පුද්ගලයෙක් US ඩොලර් 250ක
පගාවක් අල්ලසක් ලබා ගත්තා කියන චෝදනාව කවුද කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. තව විස්තර එතුමා සපයා දෙනවා. එතුමා කියනවා මේ අල්ලස US ඩොලර් මිලියන 250 ගෙවලා තියෙනවා බ්‍රිතාන්‍යයේ බැංකුවකට. බැංකු ගිණුම් අංකය හා ඊට අදාළ සියලුම විස්තර අධිකරණ ඇමතිවරයා CID එකට ලබා දුන්නා කියලා එතුමා ප්‍රකාශ කරනවා. මේ අහම්බේ කිසිම සාක්ෂියක් නැතුව කරන චෝදනාවක් නෙමෙයි, සියලු දත්ත සමඟ තමයි මේ චෝදනාව කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. ඉතින් බලන්න මොකද්ද මේ කියලා මේ සිදුවෙලා තියෙන්නේ. බංකොලොත් රටක්, හිඟමනේ යන රටක්, IMF එකට ගිහිල්ලා සියලුම අවාසිදායක වේදනාකාරී අති පීඩක කොන්දේසි වලට එකඟ වෙලා ලබා ගන්නා ණයක්. කිරිබත් ගන්න, රතින්න පත්තු කරන්න කොහෙත්ම සුදුසු දෙයක් නෙමෙයි. තව තව ණය වැඩිවීමක් මේකෙන් වෙන්නේ. හැබැයි රටට හිමි මුදලක් ලබා ගැනීම වළක්වන්නට බොහොම මහන්සි වෙලා තිබෙනවා අසීමිත ගිජුකම නිසා. මේ විදිය රට බංකොලොත් වෙලා නැගිරින් ආර්ථිකයේ සුනේ සුන් වෙලා තිබෙන අවස්ථාවකදීවත් සාක්කු පිරවීමේ අසීමිත පිපාසය කිසිසේත් සංසිඳිලා නැහැ. තාම හදන්නේ තව තව සාක්කු පුරවන්න. දැන් මේක වැදගත්. ආණ්ඩුව අපෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි IMF යනවට විරුද්ධ නම් ඒක හොඳ නැහැ කියලා කියනවා නම් අපි කියන්නේ IMF එක ගියත් මේ ගනුදෙනුව කරපු ක්‍රමය සම්පූර්ණයෙන් වැරදි. හැමදේටම හිස නැමුවා. අපේ රටේ තත්වය පිළිබඳ යථාර්ථය ඉදිරිපත් කළේ නැහැ. හැබැයි IMF නෙවෙයි, දැන් මේ තව විකල්ප කොච්චර තියෙනවද? අපේ රටට IMF එකට ගිහිල්ලා මේ කොන්දේසි වලට එකඟ වෙනවට වඩා තව කෙතරම් වාසිදායක ක්‍රමවේද තිබුණාද මේ රටට මහා පරිමාණයේ විදේශ විනිමය ලබා ගැනීමට? ඇයි ඒව නොකළේ? ඒතකොට විකල්ප නැතුව නෙවෙයි, විකල්ප තියෙනවා. මේ රටට හිතකර විකල්ප තියෙනවා. ඒවායින් ප්‍රයෝජන නොගන්නේ සාක්කු පිරවීමේ අභිලාෂය නිසායි. ඉතින් මේ නිසා අපි කියනවා මීට වඩා හුඟක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ දූෂිත වාතාවරණය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ණය දෙනවා කියලා ඩොලර් දෙනවා. ඒ ඩොලර් අවසානයේ කොතනද, කොහෙටද යන්නේ? එක එකනාගේ සාක්කු වලටද, එහෙම නැත්නම් රටේ ජනතාවගේ සුභ සිද්ධිය? අපේ රටේ ආර්ථිකය කතරම් වැටුණත් එක රිදී රේඛාවක් තිබුණා. ඒ රිදී රේඛාව තමයි අපේ අපනයන ආදායම. දැන් අපේ අපනයන භාණ්ඩ වලට ප්‍රධාන වෙළඳ පොළවල් තියෙන්නේ බටහිර යුරෝපයේ. බටහිර යුරෝපයේ වෙළඳ පොළවල් වලට තමයි අපේ රටේ තේ, ඇඟලුම් භාණ්ඩ, මත්ස්‍ය නිෂ්පාදන, පුළුබඩු, මුතුමැණික්, සම්බාණ්ඩ, මේවා සියල්ලම විශාල ලෙස අපි යවන්නේ බටහිර යුරෝපයේ වෙළඳ පොළවල් වලට. දැන් ශ්‍රී ලංකාවට විශාල සහනයක්, වරප්‍රසාදයක් අයත් වෙලා තියෙනවා ඒ රටවල් වලින්. ඒක තමයි GSP Plus කියන සහනය. ඒකේ අර්ථය තමයි වෙන රටවල් වගේ නෙමෙයි කිසිම තීරුබද්දක් ගෙවන්නේ නැතුව, ඒ කියන්නේ තීරුබදු අඩු කිරීමක් නෙමෙයි, තීරුබදු වලින් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ නිදහස් කිරීම. කිසිම තීරුබද්දක් ගෙවන්නේ නැතුව අපේ අපනයන භාණ්ඩ බටහිර යුරෝපයේ වෙළඳ පළවල් වලට ඇතුළු කිරීමේ වරප්‍රසාදය අපේ රටට තියලා තිබුණා. විශාල වාසියක්. හැබැයි ඒක අපිට හැමදාම සදාකාලිකව බුද්ධි විඳීමට පුළුවන් පරිත්‍යාගයක් හෝ අයිතිවාසිකමක් නොවේ. ඒක ලැබෙන්නේ යම් යම් කොන්දේසි වලට යටත්ව ඒ කොන්දේසි පිළිපදින තාක් පමණයි. මොකද කොන්දේසි? අපේ රට අස්සම් කළා තිබෙන ජාත්‍යන්තර සම්මුති 27කට අනුගත වෙමින් ඒ වගන්ති වලට අනුකූලව ක්‍රියා කළ යුතුයි. ඒ ගිවිසුම් 27න් ප්‍රධාන ගිවිසුම වන්නේ
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. දැන් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා ඉතාමත් වැදගත් වගන්ති රාශිය. කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, පුද්ගලයන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ නිදහස යථාකාලයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන පරිදි මැතිවරණ පැවැත්වීම, නීතිය ස්වාධිපත්‍යයේ අධිකරණ වලට ප්‍රවේශය, මේ සියල්ලක්ම අඩංගු වෙලා තියෙනවා ඒ ගිවිසුමේ. දැන් අපි මේ රජයේ ඒ සියල්ලක්ම කඩ කරනවා. ප්‍රතිරස්ත පනතේ කියලා කියන දේ, එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටු වලට කැඳවීම, මැතිවරණ නොපැවැත්වීම, මේ සියල්ලක්ම තුළින් ඒ ගිවිසුමේ අන්තර්ගත ප්‍රධාන වගන්ති අපි අමු අමුවේ උල්ලංඝනය කරන තත්ත්වයක් තමයි අද උද්ගත වෙලා තිබෙන්නේ. දැන් ඒ පසුබිම තුළ යුරෝපීය සංගමයේ ඉතාමත් පැහැදිලිව අපිට අනතුරු අංග වෙලා තියෙනවා මේ GSP Plus ආනේ තව වැඩිකල් තියෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට දෙන්න බෑ. දැන් කතාබහට ලක් වෙන දෙයක් තමයි විශාල මුදලක් මහා බැංකුවෙන් නැති වුණා කියලා. මහා බැංකුව පිළිබඳ ප්‍රෝඩා, මහා බැංකුව කොල්ල කෑම් ගැන අපි අහලා තියෙනවා. තාම අර සිදුවෙච්ච මහා මංකොල්ලය පිළිබඳ කිසිම දෙයක් කෙරුණේ නැහැ. ඒකට වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒ මංකොල්ල කාපු මුදලෙන් අල්ප මාත්‍රයක්වත් ආපහු ලබා ගැනීමට රජයේ සාර්ථකව කටයුතු කළා නෑ. දැන් කියනවා විශාල මුදලක් නැති වුණා කියලා. කොච්චරද කියන එක පැහැදිලි නෑ. අභූතගත නැති වුණා කියනවා. ඊට දවස් එක කීපයකට පස්සේ කියනවා ඒක හම්බුණා කියලා. මේ මුදල් කොහෙද ගබඩා කරලා තිබුණේ? ගබඩා කරලා තිබුණේ පොළොව යට මහල් තුනක් යට අධි ආරක්ෂක ගබඩාවක. නවීන තාක්ෂණයේ උපරිම මට්ටමට පාවිච්චි කළා තමයි ඒ ගබඩාව සුරක්ෂිත කළා තිබෙන්නේ. එහෙනම් කිසිම පිටස්තර පුද්ගලයෙකුට ඒක ඇතුළට ගිහිල්ලා ඒ හොරකම කරන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. කිසිම පිටස්තර පුද්ගලයෙකුට ඒකට සම්බන්ධ නොවන බව සක්සුදක්සේ පැහැදිලි. ඒක අභ්‍යන්තර හොරකම, ඉන්සයිඩ් ජොබ් එක. බැංකුව ඇතුළේම කෙරිච්ච දෙයක්. දැන් මේ ගැන අවශ්‍ය ප්‍රමාණයට අවධාරණය අපේ රටේ ජනතාව යොමු කළා නැහැ. ඒ මොකද මේ අධි ආරක්ෂක ගබඩා තුල තිබෙනවා අපේ රටේ මුදල් පමණක් නෙවෙයි, මහා භාණ්ඩාගාරයට අයිති බුලියන්, ඒ කියන්නේ රත්තරන් රිදි, මහා විශාල වටිනාකමක් තියෙන දේවල් මේවා ගබඩා කරලා තියෙන්නේ එතන. ඒතකොට විදේශීය මුදල් නෝට්ටු මේ ඔක්කොම එතන තියෙන්නේ. එහෙනම් දැන් අපිට ප්‍රශ්නයක් අහන්න තිබෙනවා, කොහොමද කිසිසේත් සෑහීමට පත්වන්නේ මේවායේ සුරක්ෂිතභාවය ගැන? ඇතුළේ ඉන්න මිනිස්සුන්ට එතන ගිහිල්ලා හිතුවමතේ හොරකම් කරන්න පුළුවන් නම් ඊට පස්සේ තව කතන්දරයක් දානවා නම් ඒ නැති වෙච්ච දේවල් ආපහු හම්බුණා කියලා. එතකොට මේ ජාතික සම්පත්වල සුරක්ෂිතභාවය මොකද්ද? අපි ගෙලින්ම අහනවා මේ තවත් මහා බැංකුව මංකොල්ලයකට සූදානම් වීමක්ද මේ වෙන්නේ? මේක පොඩි ප්‍රවේශයක් පමණක්ද? අර මුට්ටිය දාලා බැලීමක් පමණක්ද මේ කරන්නේ? The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.